රජය ඉතාම ස්ථාවරයි රජය කාටවත් දෙල්ලන්න බෑ මේ අවකීර්ණ ව්‍යවස්ථාවකදී ඉතාම හොඳින් කටයුතු කරනවා මම හිතන්නේ මේ විදේශ විනිවිද ප්‍රශ්නයත් හිතන්ද වෙනකොට අපිට විසඳන්න පුළුවන් වෙනවා මේ අතර නිකවැරටි ආසනයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කාන්තා බලමණ්ඩල රැස්වීමක් අද පැවැත්වුණා ආර්ථිකය කොහොමද මේ දවස්වල කුස්සියේ බඩු මිල එහෙම ආවයිද බඩු මිල ටිකක් වැඩි අපි ඒක දන්නවා අන්නෝ කැටියට මේ අභියෝග අපිට බාර ගන්න ඕනේ කියලා අපි විශ්වාස කරනවා පිට රටින් දැන් සැමන් ගේන්නේ නෑ අපි රට ඇතුලේ නිෂ්පාදනය කරනවා මේ අවුරුද්ද ඉවර වෙනකොට සම්පූර්ණයෙන්ම අපි කන්නේ අපේ රටේ හදන සීනි ටික මේ වෙනස නෙමෙයි ඔබ බලාපොරොත්තු ගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ගැන ඒ විශ්වාසය තාමත් එහෙමයි තියෙන කාරණාව මතක් කරන්න ඕනේ තෙල් ඇවිල්ලා තියෙන්නේ අපිට ඇති වෙන්න සම්පූර්ණ මේ තෙල් ප්‍රශ්නේ තාපෑසි අතරක් යන්න ඉස්සෙලා අවසන් වෙයි කියලා ඉතාමත් විශ්වාසයෙන් අපි කියනවා ඒ විශ්වාසය තිබුණේ අපේ හිටපු ඇමතිවරුන්ට අපි ඔයගොල්ලට පුරුදු නායකයෝ රාජපක්ෂලා කියන්නේ මම එතුමට කිව්වා ඔබතුමා හොඳ වැඩි කියලා එතකොට එතුමා මට කියපු දේ තමයි ජොනි අපිට අභියෝග ගණනාවක් තියෙනවා මේ රණ්ඩු වෙන්න වෙලාවක් නෙමෙයි අන්න අපේ නායකයා දුරබල්ල කටයුතු කරන ආකාරය ගෝඨාභය ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි අපේ දක්ෂ මුදල් ඇමතිවරයා වැසිලි රාජපක්ෂ මැතිතුමා එයාට තමයි ගහන්නේ එයා කනවලු රට කනවලු මේ මුදල් ඇමති කෙනෙක්ට කවුද ආවනේ අපි ඔබ කරන්නේ ලංකා ඉතිහාසයේ දැකලා තියෙන මුදල් ඇමති කෙනෙක්ට අභියෝග කරනවා අර ගියාය ගහන්නේ වැසිලි ඇමතිතුමාට වැසිල් රාජපක්ෂ මහත්තයාට බයයි විපක්ෂයත් බයයි අපේ ඉන්න අයත් බය වෙලා සමහර අය මේක තමයි අපි කියන්නේ කුමන්ත්‍රණය කියලා අපි තාම අපේ කටවල් ඇරලා නැහැ ඔබව මෙහෙවන්නේ කවුද කියලා අපි දන්නවා හැබැයි මතක තියාගන්න රාජපක්ෂලට ගහන්න අපි ඉන්නකන් අපි ඉඩ දෙන්නේ නැහැ